ಐಪೋವನ್ ಒಬೆಕ್ವೆನ್ನೆ ಸ್ಥಾತುವಿನ ರೂಪವಾಹಿನಿ ಸೇವೆ ಮಧ್ಯಾಹ್ನ ಪ್ರವೃತ್ತಿ ವಿಕಾಶಯ ಸಮಕೇನ್ ಮೆನ್ನ ದೆನ್ ಲಭಿನು ಪುದಾಕ್ ದಿವುಲಪೇಟೆಯೇ ಕಾಂತಾವಕಟ ಕೊರೋನಾ ಆಸಾದನೆ ವಿ ಅತಿ ಬವಟ ತಹವರು ವಿ ಮತ್ ಸಮಕ ಎತವಿ ಅತಿ ತತ್ವಯ ತುಲ ಗಂಪಹಾ ದಿಸ್ರಿಕೆ ಸಿಯಲುಮ ಪಾಸಲ್ ಹೆಟ ಸಿಟ ವಸಾದಮೀಮಟ ಅಧ್ಯಾಪನ ಅಮಾತ್ಯಾಂಶಯ ತೀರುಣೆಯ ಕರತಿಬೆನವಾ ನವತ ದೆನುಮ್ ದಿನತುರು ಪಾಸಲ್ ವಸಾದಮೀಮಟ ನಿಯಮಿತಾಯಿ එමෙන්ම දහම් පාසල් සහ පිරිවෙන්ද తాවකාලිකව වසාදමිනවා ගම්පහ දිස්ත්‍රික්කය තුල පැවැත්වෙන සියලුම උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි తాවකාලිකව වසාදමීමට උපදෙස් දී ඇතයිද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකේ ස්වාධීන රූපවාහිනිය හා සමග ප්‍රකාශ කළා මෙන්න එම පුවත නැවතත් දියුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඇතිවී ඇති තත්ත්වය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වසාදැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නැවත දැනුම් දෙනතුරු පාසල් වසාදැමීමට නියමිතයි. එමෙන්ම දහම් පාසල් සහ පිරිවෙන්ද తాවකාලිකව වසාදැමෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුල පැවැත්වෙන සියලුම උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි తాවකාලිකව වසාදැමීමට උපදෙස් දී ඇතයිද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකේ ස්වාධීන රූපවාහිනිය සමග ප්‍රකාශ කළා. දියුලපිටියේ කාන්තාවකට කොරෝනා ගම්පහ පොලිස් බල ප්‍රදේශ දෙකකටත් ඇඳිරි නීතිය කොරෝනාව ගැන යලි දැඩි අවධානයෙන් සිටින්න සෞඛ්‍යෙන් ජනතාවට අවවාදයක් ගොනාකෝවිල් රෝහලේ ගෝලීන් තුනක් පොලිස් දැලේ ආගමික මුවාවෙන් සල්ලි ගැරූ වංචනිකින් තුනක් අත්අඩංගුවට හැටන් වලින් නීගමු ඇවිත් මූදට බැස්ස තුනක් අතුරුදන් මට දැන් හොඳයි කොරෝනා වැළඳුණු ට්‍රම්ප් ලොවට කියයි දැන් දේශීය පුවත් ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය හා මිනුවන්කොඩ පොලිස් බල ප්‍රදේශයේට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ දියුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. දියුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කාන්තාව මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර සිටිනවා. උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී රෝගිය සුව වී යලි නිවසට යන අවස්ථාවේදී සිදු කළ PCR පරීක්ෂණයකින් එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණා. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට දියුලපිටිය ප්‍රදේශයෙන් ශ්වසන ආබාධ සහිත රෝගියෙක් ඇතුළු වෙලා තියෙන ගිය මාසේ 30 වෙනිදා අතර මේ රෝගියා සාමාන්‍ය ශ්වසන ආබාධ වලට ප්‍රතිකාර කරන රෝගීන්ගේ වාට්ටුවට ඇතුළත් කරලා තියෙන්නේ PCR පරීක්ෂණයක් කරලා තියෙනවා මේක රෝගියා කොරෝනා බවට සැක සහිත නිසා නෙමෙයි මේ PCR පරීක්ෂණය කරලා තියෙන්නේ රෝගිය සමාජගත වෙලා තියෙනවද යන කාරණේ දැන ගැනීම පිසිඳ ඒ ආවේක්ෂණ කටයුතු වලට උදව් වෙන පිණිස සාම්පල් 10ක් විතර අපි වාට්ටුවල ඉන්න රෝගීන්ගෙනුත් බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ගන්න එන රෝගීන්ගෙනුත් ගන්නවා ඒ අනුව තමයි මේ රෝගියා සඳහා PCR පරීක්ෂණය කළේ. ඉන් අනතුරුව රෝගියාගේ තත්ත්වය යහපත් අතරපත් වීමෙන් අනතුරුව අපි රෝගියා මේ රෝහලෙන් පිටත් කරලා තියෙනවා. එතකොට මේ රෝගියා පොසිටිව් බවට ඉන්න අනතුරුව තමයි අපිට වාර්තා වෙන්නේ. ඒත් එක්කම රෝහල තුල ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මූලික ක්‍රියාමාර්ග මේ වෙන විටත් රැගෙන තියෙනවා. ඒ රෝගියා සමග ඍජු සම්බන්ධතා තිබුණු කාර්ය මණ්ඩලය මේ වෙන විට ස්වයන් නිරෝධායනයට ලක් කර තියෙනවා. මේ අවස්ථාවේදී අපිට ජනතාවට දෙන්න තියෙන පණිවිඩය තමයි රෝහල තුල රෝගී සත්කාරක සේවාවන් හැකිතාක් දුරට සාමාන්‍ය පරිදි කරගෙන යාමට අපි උත්සාහ කරනවා. නමුත් අපි ජනතාවගෙන් සහයෝගයක් විදිහට ඉල්ලන්නේ රෝහලට අනවශ්‍ය ලෙස ඇතුල් වීම, රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් ලෙස ඇතුල් වීම ඉතාමත්ම අවම කරන ලෙස, ඒ වගේම කොරෝනා පැතිරීමේ අවදානම වැළැක්වීම සඳහා ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම වෙනදාටත් වඩා හොඳින් මේ රෝහල තුලදී ගත යුතුයි. එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ලැබෙන PCR පරීක්ෂණවල ප්‍රතිඵල මත තවදුරටත් අවශ්‍ය පියවර ගන්නා බවයි සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එම කාලය තුළ සියලු දෙනා තම නිවෙස්වල රැඳී සිටිය යුතුයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ මෙම ප්‍රදේශවලට ඇතුළු වීම හෝ පිටවීම හා ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. කාන්තාවක් කොවිඩ් ආසාදනය වී තිබුණා. මේ කාන්තාවට කොවිඩ් ආසාදනය වීමත් සමග ඇගේ පවුලේ සිටින සියලුම අයවලුන් හමුදාවේ නිරෝධායන ලක් කිරීමට අපි කටයුතු කරන ලැබුවා. එපමණක් නොව ඇය සේවයේ නියුතු සිටියේදී ළඟින්ම ඇසුරු කරපු තවත් සේවිකාවන් 40ක පමණක සංඛ්‍යාවක් ඊයේ රාත්‍රියේම අපි නිවෙස් නිරෝධායන ලක් කරන ලැබුවා. ඊට අමතරව ඒ පෞද්ගලික ආයතනයේ ගමන් කරන බස් රථය පෞද්ගලික ආයතනයේ පමණයි මහජන අනිත් ළඟම හෝ පෞද්ගලික බසස් වල නෙමෙයි. ඉතින් ඒ බස් රථයේ ගමන් කරපු අයලුනුත් නිරෝධායන ලක් කිරීමට කටයුතු කරන ලැබුවා. මේ නිවසට පැමිණි තව පවුල් දෙකක කට්ටියත් මේ ආකාරයේ නිරෝධායන ලක් කරනු ලැබුවා. නමුත් වේ මුලාශ්‍රය සොයා ගන්නා තුරු මේ පටන් වහම ක්‍රියාත්මක වන පරිදි දිවුලපිටිය සහ මිනුවන්ගඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලැබුවා. ඉතින් අපි ඒ ඇඳිරි නීතියත් සමග ඒ ප්‍රදේශවල කිසි පුද්ගලයෙක් නිවස් වලින් පිටතට ඒමට හැකියාවක් නැහැ. කොරෝනා අවදානම සමාජය තුළින් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බැවින් ඕනෑම අවස්ථාවක රෝගියෙකු හමුවීමේ හැකියාවක් ඇති බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මෙම තත්ත්වය පිළිබඳ ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට සෞඛ්‍යංශ පියවරගත් බවයි ඒ මහතා සඳහන් කරන්නේ. අපි ජනතාවකින් ඉල්ලා සිටින්නේ මේක තමයි COVID-19 රෝගයේ තත්ත්වය. ඕනෑම මොහොතක සමාජයෙන් අපිට රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. ඒ නිසා පිරමු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ අපි දිගින් දිගටම කියව පරිදි ඉල්ලා සිටි පරිදි ඔක්කේ ආරක්ෂිත ප්‍රතිපත්ති අනුගමනය කරන්න කියලා. එයින් ඉතාමත්ම වැදගත් වෙනවා පුළුවන් තරම් තමුගේ ගමන් බිමන් සීමා කිරීම. ඒ වගේම ඉතකව සමාජයට යනවනම් සමාජයට යන හැම අවස්ථාවකම මීටරයක දුරස් ස්වභාවය පවත්වා ගෙන යෑම, නිසි පරිදි මුඛාවරණ පැළඳීම සහ අත් සබන් යොදා නිතරම සෝදා පිරිසිදු මෙම අවස්ථාවේදී ජනතාව වඩාත් සැලකිලිමත්ව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසද සෞඛ්‍යංශය ඉල්ලා සිටිනවා. අද වන විට ලංකාවේ මෙතෙක් කොවිඩ් ආසාදනයෙන් අපි පවත්වාගෙන ගිය යහපත් වාතාවරණය යම්කිසි විදිහකින් කැළඹීමකට ලක් වෙලා ඒ තමයි සමාජයෙන් රෝගියෙක් වාර්තා වීම. මේ රෝගියා වාර්තා වූ සැනින්ම ඒ රෝගියා පිළිබඳව හඳුනා ගන්නට ලැබීම මේ රටේ අපි සියලු දෙනාගේම වාසනාවක්. මේ විදිහට කොවිඩ් ආසාදනයේ වෙච්ච රෝගීන් ලංකාවේ තවත් තැන්වලින් හම්බ වෙන්න ඉදිරියේද අවදානම තියෙනවා. මේ වන විට අපේ බොහෝ දෙනාට අමතක වෙලා මේ රෝගය වළක්වා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කරන්න. ලෝකයේ රටවල්වල කොවිඩ් පැතිරෙන්න පටන් ගත්තේ මේ අවදානම නොසලකා රෝගය බෝ වෙන්න කටයුතු කරපු හින්දා. අපිට තාමත් හොඳින් අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි කාර්යාලය දුම්රියේ කාර්යාලය බස් රථයේ ගමන් කරනකොට මුඛ ආවරණයක් පවත්වාගෙන යමේ හෑන්ඩ් සැනිටයිසර් එකකින් නිරන්තරයෙන් අද්දක පිරිසුදු කරන එක දුරස්ථභාවයේ හැකිපමණින් පවත්වාගෙන යන එක ඒක අපේ වගකීම. අපි උපරිමයෙන් මූණකට නාහේ අල්ලන්නේ නැතුව ඉන්න එක මුඛ ආවරණය නිවර්දිව පළඳින්න එක ඉදිරියේදී මේ රටේ සියලු ජනතාව සිදු කළ යුතුයි. එහෙම නොකළොත් එහෙම අනාගතයේ හෙට දවස ඔබේ ගම් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගියෙක් වාර්තා වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ රෝගියා හින්දා ඔබේ ගම ප්‍රදේශයේ ඇඳිරි නීතිය දානවා හෝ ගම් ප්‍රදේශයේ ලොක්ඩවුන් කරනවා හෝ කරන්න වෙන්න ඉඩ තියෙනවා. ඒ වළක්වා ගැනීමේ වගකීම මේ තප්පරේ ඉඳන්ම මේ රටේ ඉන්න සියලු පුරවැසියෝ අනුගමනය කරන්න පටන් ගන්න ඕනි. මේ අතර COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද උදෑසන වන විට විදේශයන්හි සිට පැමිණි 7 දෙනෙකු කොරෝනා ආසාදිතින් බවට හඳුනාගත් බවයි. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින්. නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 89 දෙනෙකු අද එම කටයුතු අවසන් කර නිවෙස් බලා යාමටද නියමිතයි. සංවිධානාත්මක අපරාධ කලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල්ඩ් රෝහණ හෙවත් ගොනා කෝවිල් රොහන් නැවතාගේ සමීපත අන්ති දෙනෙකු අතරංකුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙනුනේ. ඔවුන් ළඟ තිබී T56 ජීව උණ්ඩ 225ක් මිලිමීටර 8 වර්ගයේ ජීව උණ්ඩ හා මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා.
දෙමුටුකොඩ මිහිඳු සෙන්පුර මහල් නිවාසය අසල ත්‍රිරෝද රථයක සංගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 320යි මිලිග්‍රෑම් 200ක් පොලිසිය සොයාගත්තා. ඒ බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකයේ කළ වැටලීමකදී හෙරොයින් සමග සකකරුවෙකුද අත්අඩංගුවට ගත් අතර ඔහු මත්ද්‍රව්‍ය ආවරණයේ ප්‍රධාන පුද්ගලයෙකුගේ ගෝලයෙකු වන රවි නැමැත්තා බවයි පොලිසිය සඳහන් කරන්නේ. රුවන්වැල්ල කුරුපැත්ත හා නිකවල මුල්ල යන ප්‍රදේශවල කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි හතරක් සමග සකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සකකරුවන් රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ගල්කෙස්ස බොරුපන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 450ක් සමග සකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රත්මලාන ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 500ක් සමග සකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගල්කෙස්ස කන්දේ මුල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී T56 ගිනි අවියකට යොදන පතරුම් 225ක් සොයාගෙන තිබෙනවා. මිලිමීටර් 9 වර්ගයේ පතරුම් 4ක් හා මයික්‍රෝ වර්ගයේ පතරුම් 3ක් සමග සකකරුවෙකු හා ඊට ආධාරණු බලදුන් තවත් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේකමුව මොහොතේ දියනෑමට ගිය හැටන් ප්‍රදේශයේ තරුණයන් 3 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. මෙසේ අතුරුතන් වැත්තේ තලව කැලේ ෆයාලින් වතුයායේ පදිංචි දෙදෙනෙකු හා නමුණුකුල ප්‍රදේශයේ පදිංචි තරුණෙක් ඔවුන් අවුරුදු 22 හා 24 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. මොවුන් කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර සිටමින් තිබෙනවා. ඊයේ සවස තවත් තරුණයන් පිරිසක් සමග මීකඹුව මුහුදේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ඔවුන් අතුරුතන් වැති බවයි මීකඹුව පොලිසිය සඳහන් කළේ. සිරුරු සවීම සඳහා නාවික කිමිදුම්කරුවන් යොදා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. දිවයිනේ බෞද්ධ සිස්දස්සානවල නම් ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලක්ෂ ගණනින් මුදල් ලිපීමේ ජාවාරමක නිරත වූ 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීවර ධාරියෙකු ලෙස වෙනී සිටි පුද්ගලයෙකු ඇතුළු 3 දෙනෙකු මෙලෙස මුදල් රැස් කිරීමේ ජාවාරමේ නිරත වී තිබෙනවා. මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේට බව පවසා මුදල් රැස් කරන බවට එම මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේට පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුව කළ පරීක්ෂා කිරීමකදී මෙම කණ්ඩායම ව්‍යාජ ලෙස මුදල් රැස් කරන බවට තොරතුරු වාර්තා වුණා. මෙම සැකකරුවන් පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර දින කිහිපයක් තුළ මෙම කණ්ඩායම රුපියල් ලක්ෂ 8කට වඩා වැඩි මුදලක් එක්රස් කර ඇති බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. මේ අතර ප්‍රමිතියෙන් තොරව ඖෂධී අසමෝදගම් නිෂ්පාදනය කළ පුද්ගලයෙකු නින්දවූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඉවත දමන ජලබෝතල් එකතු කර තම නිවසේදීම අසමෝදගම් නිෂ්පාදනය කරන බවටයි සැකකරු පොලිසියට පවසා තිබෙන්නේ. අසමෝදගම් නිෂ්පාදනය කළ ස්ථානය පරීක්ෂාවට ලක් කළ පොලිසිය ප්‍රකාශ කළේ කිසිදු ප්‍රමිතියකින් තොරව එම කටයුතු සිදු කර ඇති බවයි. අසමෝදගම් බෝතල් 350ක් පමණ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මොහු අත්අඩංගුවට ගැනුණේ. බන්ධනාකාර නිලධාරීන් පුරප්පාඩු පුරවා නොතිබීම හේතුවෙන් එම නිලධාරීන් පීඩනයට ලක්ව සිටින බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්තුපුල්ලේ මහත්මිය පවසනවා. ඔවුන්ගේ සේවාව අගයමින් අඩුපාඩු පෙන්වා දීම සිදු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නේ. සමස්ත ලංකා බන්ධනාකාර නියාමක සුභසාධක සංගමේ වාර්ෂික රැස්වීමට සහභාගී වෙමින් ඒ මහත්මිය මෙම අදහස් පළ කළා. බන්ධනාගාරේ දැන් 11,000ක් රැඳවියෝ ඉන්න තැන 32,000ක් ඉන්න එක 300ක් වැඩි වෙලා. හැබැයි ඒකට සාපේක්ෂව 11,000 බලාගන්න ඉන්න නිලධාරි සංඛ්‍යාවත් අඩුයි. එතකොටද ඒකට අපි ඉක්මනට පිළියමක් හොයන්න ඕනේ. ඒ ගැන අපි කතා කරගෙන යනවා. ඒ වගේම තමයි කාඩ් සලුත් විදියට අවශ්‍යතාවයන් රිවයිස් වෙන්න ඕන. ඒ කටයුතු ටික කරන්න කාලයක් යනවා. ඒ වගේම තමයි මේ නිලධාරින් ඒ අධික තදබදයත් එක්ක ලොකු පීඩනකින් වැඩ කරනවා. ඒක මම පුද්ගලිකවම දැකලා තියෙනවා. ඒ නිසා අපි ඒ සේවාව අගය කරන්න තුන අඩුපාඩු පෙන්නලා දෙන එක හොඳයි. මොකද අඩුපාඩු පෙන්නලා දුන්නොත් තමයි අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම ඇගීමකුත් තියෙන්න ඕන. මොකද නිලධාරින් සමහර වෙලාවට මේ 600ක් 700ක් සමහර එක නිලධාරී බලා ගන්නවා. මේ සමාජයෙන් ඔක්කොම අයින් කරපු කණ්ඩායමක්නේ බලා ගන්න. එතකොට එතන ඉන්න විවිධ මානසික මට්ටම් වල කණ්ඩායම. එතකොට ඒ කණ්ඩායම හසුරුවනවා, පාලනය කරනවා කියන එක හරි අමාරු වැඩක්. මේ අමාරු වැඩේ මේක ලොක් කරනවා. බෑ කියන්නේ නැතු නෑ බෑ කියන්නේ නැතු කරනවා. අතීත උරුමයන් රැක ගැනීමට රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. මිහින්තලා පුදපිමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.
අනුරාධපුර ඓතිහාසික මිහින්තලා පොදුබිමේ මිහිඳු සෑය ප්‍රතිසංස්කරණය කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ලබන 23 වනදාට ඒ දින මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණ දිනේ වෙනුවෙන් එම කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණු වැවේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් මූලික කටයුතු සොයා බැලීමට ආරක්ෂක ලේකම් ස්ථානික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කටයුතු කළා. පැරණි චෛත්‍යයම තමයි අපි උඩට නැග ගන්න තියෙන්නේ. ඉංජිනේරු අංශයෙන් සැලකිය යුතු කරුණු රාශියක් තියෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනය කළා. ත්‍රිවිධ රත්නයේ අනුභවයෙන් අපි මාස 3ක් ඇතුළත අපිට සම්පූර්ණ මේ ක්‍රියාදාමය පටන් ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. පානීය ජල කැටලුවට විසඳුම් ලබා දෙමින් උත්සාහ ජල යෝජනා ක්‍රම ලබන වසරේදී ආරම්භ කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. දිවයින පුරා ගොවින් යලකන්නේ නෙලාගත් අස්වැන්නේ පළමු කොටස දළදා වහන්සේ වෙත පූජා කිරීම සඳහා සන්නදාන කළ සිරි දළදා යල් අස්වනු පූජාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඒකාබද්ධ ජාතික ගොවි සන්නිධානය වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත බැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයක්වයි මෙය සන්නිධාන කළේ. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගම්බල තිබෙන සියලුම වැව් ඇනිකට් අමුණු මේ සියලුම දේවල් ප්‍රතිසංස්කරණය කරනවා. අපි ලබන අවුරුද්දේ වැඩ ආරම්භ කරනවා. දැනුත් වැඩ සාමාන්‍යයෙන් පටන්ගෙන තියෙනවා. සමහර වැව් තියෙනවා ගොඩ වෙලා අපේ මිනින්දෝරු සිටියම්බල තියෙන ආකාරයෙන් ඒවා මිනුම් කටයුතු කරලා ඒවා සංරක්ෂණය කරලා ආර්ථික වශයෙන් ගමට ප්‍රයෝජනවත් වෙන ආකාරයට සකස් කරා. සාන ජල යෝජනා ක්‍රමත් ලබන අවුරුද්දේ අයවැය ලේඛනයට ඉදිරිපත් කරලා ඒවට ප්‍රතිපාදන ලබාගෙන ලංකා පුරාම උස්සාන පරිමාණ විසිරි ජල යෝජනා ක්‍රම ඒ වගේම බිඳු ජල යෝජනා මනම්පිටිය වැලිනිතියේ කැණීම්වලදී උත්කතව ඇති ගැටලු නිරාකරණය කර වැලි මඩවල ක්‍රමය ජලී ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඉදිකිරීම සඳහා අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක වැලි මහවැලි ගංගාවේ මනම්පිටිය වෙලනිදියෙන් ලබා ගැනීම සිදුවනවා. එහි පවත්නා ගැටලු උසා බැලීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු කළා. වැලි කැණීම් කටයුතු සඳහා නව තාක්ෂණ යොදා ගනිමින් සේවා කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා. ඉදිකිරීම වෙනුවෙන් සහනදායී ක්‍රමයට වැලි ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. සමුදාය ඉඳලා සියලු දෙනාගේ ඉල්ලීම් පරිදි මංකඩ ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්නත් දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාවය ලබා දෙන්නත් සාධාරණ මිලකට වැලි ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. අනාගතයේදී ඇප් එකක් හඳුන්වලා දෙන්න යනවා. ඒකෙන් අද ඉල්ලුවත් ගෙදරටම එන විදියට කොළඹ ඉඳලා උනත් නුවර හරි කුරුණෑගල කෙනෙකුට හරි වැලි ගන්න. එතකොට අතරමැදියන්ගෙන් තොරව අඩු මිලට හොඳ ප්‍රමිතියෙන් යුක්ත වැලි ගන්නත් අවස්ථාව ලැබෙන ක්‍රමයක් අනාගතයේදී හඳුන්වලා දෙනවා. කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලට වසර 100ක් සපිරීම නිමිත්තෙන් එම විද්‍යාලීය පරිසරයේදී උත්සවයක් පැවැත්වුණා. විදුහලේ සියවස් ජුබිලි සැමරුම් උත්සවයට සමගාමීව ලෝක ළමා දිනය සහ ගුරු දිනය සැමරීමද විශේෂත්වයක්. එම උත්සවය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදුගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන්ම පැවැත්වුණේ. එම අවස්ථාවට විදුහල්පති හේමන්ත ප්‍රනාන්දුපියතුමන්ද ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක්ද සහභාගී වුණා. දැන් පුවත් කිහිපයක් ලෝඩින්. කොළඹිටිය ශාන්ත මයිකල් විද්‍යාලයේ ඉගෙනුම ලබන දෙමාපිය රැකවරණය අහිමි අඩු පහසුකම් සහිත දරුදරියන්ට දිවා ආහාර පිළිනැමීම හා උන්ට රැකවරණය සලසන පවුල් සඳහා වියලි ආහාර පරිත්‍යාග කිරීම යුද හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් සිදු වුණා. ලෝක ළමා දිනයට සමගාමීවයි එය සංවිධාන කර තිබුණේ. යුද හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි දීපා හඳුන්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩසටහන සංවිධාන කර තිබුණේ යුද හමුදා පොදු සේවා බලකායේ පළමුවන බලෑණියේ අනදින නිලධාරි ලුතිනන් කර්නල් සී.එස්. දේමුනි මහතාගේ ප්‍රධානත්වයෙන්. ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේදී විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. ශ්‍රී ලංකා පොලිසියට විශේෂ සහයක් ලබා දෙන පොලිස් නිල සුනක කොට්ටාසේ නිලධාරීන් සහ සුනකීන් සිදුකරන කාර්යයන් පිළිබඳ විශේෂ සංදර්ශනයක්ද මෙහිදී ඉදිරිපත් කෙරුණා. රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා.
කොළඹ ආනන්ද විද්‍යාලයේ 2009 වසරේ හොඳම ශිෂ්‍ය නායක ලෙස පිදුම් ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලැබමින් සිටියේදී හදිසි අනතුරකින් ලබාවේට පත් නවීන් රන්දුල වණිගසිංහ සිසුවාගේ දසවෙනි වර්ෂ පූර්ණ පින්කම බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරුණා. ධර්ම සාකච්ඡා ආබාධිත රණවිරුවන්ට උපහාර පිරිනැමීම මෙන්ම ආගමික වැඩසටහන් කිහිපයක්ද මෙහිදී පැවැත්ුණා. මෙන්න දැන් ලැබුණු පුවතක්. දිවයිනේ සියලුම පාසල් හෙට සිට වසත බීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පාසල් නිවාඩුව ලබන නවවෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එම නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. මෙන්න එම පුවත නැවතත්. දිවයිනේ සියලුම පාසල් හෙට සිට වසත බීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පාසල් නිවාඩුව ලබන නවවෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර එම නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.